आई बोलूं আজ চুটটা পারাকু না আমার নে আপি আপি এই সিঙ্গল পাড়ম মুলিম করমু আসালিবিম আদ লিয়ানে নহ আসালিবিম লিয়ান নহ আদ আপি কেলিম সিঙ্গল পোতে পাড়মকতে যানাওয়া সিঙ্গল পোত আরগেনে হেনাম দিনে লিয়া গান্ন আদ ඔක්තෝබර් 15 වෙනිදා අද විශේෂ දවසක් නේද? ලෝක ළමා දිනය ඉන්න ඔයාලා අද ඔයාලගේ දවස නේද? ඔයාලගේ දවස ඉතින් පාසල් තිබුණනම් මීට වඩා හොඳට අපිට ලෝක ළමා දිනය සමරන්න තිබුණා නේද? හරි. කොහොම හරි කමක් නැහැ. අපි අද සිංහල පාඩම අලුත් පාඩමක් තියෙන්නේ. දැන් ඔයාලා මේ නාම පද කියන්නේ මොනවද කියලා දන්නවා නේද නාම පද වර්ග දන්නවා ඊට පස්සේ ප්‍රාණ වාචී අප්‍රාණ වාචී නාම පද ඕන තැනක සොයා ගන්න පුළුවන් ඔයාලට නේද මොන විදියට දුන්නත් හොයා ගන්න පුළුවන් වෙන්න ඕනේ ඒකේ තව ක්‍රියාකාරකම් පැවරු ඉස්සරහට තියෙනවා ආයි මතක් කරන්න හොඳද ඒවත් අපි පස්සේ කරමු ඒ වගේම ස්ත්‍රීලිංග පුරුෂලිංග නේද නාම පද වර්ග දෙක දැන් දන්න ඔයාලා ඒ වගේම ඒකවචන බහුවචන නේද එකක් ගන්නවා ඒකවචන සහ බහුවචන හොඳයි අපි පහුගිය සතිවල මේ පාඩම් තමයි කරේ අද ඉඳලා අපි ක්‍රියාපද පැත්තට යනවා නාමපද නෙවෙයි ක්‍රියාපද එහෙනම් අපි මාතෘකාව කියාගනිමු ක්‍රියාපද කියලා පුතේ මේ ක්‍රියාපද කියන්නේ පද වර්ගයක් නේද නාම පද වගේම තමයි වචන වර්ගයක් ඉතින් මේ අපි කරන දේවල් නේද ක්‍රියාපද කියන්නේ අපි මේ කරන දේවල් සහ වල් තුන වතර දිගන ගත්තා තව වර්ගයක් තියෙනවා සිදු වෙන දේවල් ඒවත් ක්‍රියාපද නේද අපි ඉස්සින් මේ කරන දේවල් සහ සමහර දේවල් සිද්ධ වෙනවා මේ සිද්ධ වෙන දේවල් ටිකක් තියෙනවා ඒවත් අපි ක්‍රියාපද විදියට ගන්නවා හොඳයි මේ දැන් මේ ඡේදයක් තියෙනවා මේ ඡේදේ ඔයාලා හොඳට අහගෙන ඉන්න හොඳද ඊපස්සේ දැන් බලන්න මේ ඡේදේ සර් තියෙනකොට මේකේ තියෙන ක්‍රියාපද ඔයාලා අනුගමන කරන දේවල් ටික හොඳද එහෙම මතක තියාගන්නකෝ හරි මම දැන් කියවන්න කන්ද උඩින් ඉරුපාය ගස්වල මල් පිපේ ඒ මල් සුවඳ පරිසරය පුරාම පැතිරේ රැයේ පිපුණු සේපාලිකා මල් බිමට වැටේ කපුටෝ කාක්කා කියමින් කෑ ගසති නිදා සිටි කුරුල්ලෝ කීටි බීටි හඬ ගාමින් කෑම සොයා යති එළදෙන උඹෑ කියමින් කෑ ගසයි වසුපැටියා වසු පැටවා කිරිබී වත්ත පහල සෙල්ලම් කරයි අපේ වත්ත පහල එළවලු කොටුවක් තිබේ උදේ තාත්තා වත්ත පහලට යයි එළවලු කොටුවේ එළවලු කඩයි ඉන්පසු තාත්තා වලවල් හාරා අලුත් පාත්තියක් සාද තවාන් කර ඇති පැල ඒ පාත්තියේ සිටුවත් අම්මා එළවලු කොටුව දෙසට යයි එළවලු කොටුව පුරා සිහිල් සුළඟක් හමයි එයින් ගතට සීතලක් දැනේ තාත්තා කැඩු එළවලු අම්මා කූඩේට දමයි අම්මා ගොටුකොළ කඩා මිටි බඳි එළවලු හා ගොටුකොළ මාමාගේ කඩේට දෙයි මාමා ඒවා විකුණයි හොඳයි දැන් මේ ඡේදයේ තිබුණු ක්‍රියාපද මොනවද ओ
මෙන්න මේ දැන් මම වාක්‍ය කීපයක් බෝඩ් එකේ ලියනවා. ඒ වාක්‍යවල බලන්න ක්‍රියාපදයේ කොහෙද තියෙන්නේ කියලා. ඔව් මෙන්න පළවෙනි එක වාක්‍ය. ඔයාලා ලියාගත්තර කමක් නැහැ. ඔයාලා ලියාගන්න. ඉවරයි සර් නෑ සර් හොඳයි ඉවරලාමයි ඉවරයි සර් ඉවරයි සර් ඉවරයි සර් ඉවර නම් කියවමු අපි කවුද කියවන්නේ මුලින්ම නෑ සර් සවිරු සවිරු කියවන්නේ නේද කුජිල පාලිගඩේ හිරුපාය ගස්වල මල් පිපේ සේපාලිකා මල් බිමට වැටේ සිසිල් සුළඟක් හමයි මගේ ගතට සීතලක් දැනේ තව කවුද කියවන්නේ කුචිල කුචිල කියවන්නේ කුචිල කියවන්නේ උඩින් හිරු පායයි ගස්වල මල් පිපෙයි සේපාලිකා මල් බිමට වැටේ සිසිල් සුළඟක් හමයි මගේ ගතට සීතලක් දැනේ කවිෂ කියවන් කවිෂ කවිෂ කියවන් කන්ද උඩින් හිරු පායයි ගස්වල මල් සේපාලිකා මල් බිමට වැටේ සිසිල් සුළඟක් සර් නැතුලි සර් ඔෂදි සර් සමිදුනි හරි තුන් දෙනෙකුට අවස්ථාව දුන්නා අපි අනිත් අයටත් අවස්ථාව දෙමු පස්සේ දැන් පුතේ
මේ වාක්‍ය දිහා හොඳට බලන්න. කඳ උඩින් නිරුපායයි. ඔයාලා කියවන්න. ගස්වල මල් පිපේ. සේපාලිකා මල් බිමට වැටේ. සිසිල් සුළඟක් හමයි. මගේ ගතට සීතලක් දැනේ. ඉබේ සිදුවන දේවල් නේද මේ තියෙන්නේ ඉබේ සිදුවන දේවල් නේද ඔක්කොම හැම වාක්‍යයකම තියෙන ඉබේ සිදුවන දේවල් කවුරු කරන දේවල් නෙවෙයි දැන් බලන්න කඳ උඩින් ඉරපාය ඉරපායන ඉබේ සිදුවන දේවල් නේද ඉබේ සිදුවන දේ කියවෙන වචනය මොකක්ද ඉබේ සිදුවන දේ කියවෙන වචනය මොකක්ද මේ වාක්‍යයේ वचन पाट पैंसल की सिद्धुन देवन वचन क्रियापद අපි ඒවට කියනවා ක්‍රියාපද කියලා. ඉරි ගහ ගන්නද ස? ඔකත් ඉරි අඳ ගන්නකො. ලැටින් පාට පැන්සලකින්. අඳගත්ත ස. පායයි පිපෙයි වැටෙයි හමයි දැනෙයි නේද? හරි දැන් නැවතත් මේ වාක්‍ය කියවන්න ඔයාලා නැවතත් කියවන්න. ඒක ඒක ලියනකොට වෙනම හොඳ රූලක් දෙකක් ඉඳ ඇරලා තමයි ලියන්නේ. රයිට් මෙන්න මේවා. Where are you? Nah, sir. How do you
අවිරු ඖෂධි සර් තාමි වරතුලි ඖෂධි ඖෂධි මේ වාක්‍ය ටික කියවන්න ඖෂධි කපුටෝ කෑගසති කුරුල්ලෝ කෑවා යති එළදෙන උඹෑ කියමින් කෑගසයි වසු පැටියා සෙල්ලම් කරයි තාත්තා එළවලු පැල සිටුවයි वचने पदय मुखद पदय कपुटो क्रियापद सर पेने ना
ක්‍රියාපද වේ. කියලි ඉවරයි සර්. හරි මේක පාට් ටැන්සර් එකකින් කොටුවක් ඇඳලා ගන්න. කියලි ඉවරයි සර්. නෑ පාට් ටැන්සර් එකකින් කොටුවක් ඇඳ ගන්න. ලස්සන ඇඳ ගන්න ඕන. කවුරුන් හෝ කරන වැඩ. එහෙම නැත්නම් මෙතන දයන්න. මහා ප්‍රාණ දයන්න. කටයුතු හා සම්බන්ධ පද ක්‍රියාපද වේ. ක්‍රියාපද වේ. संबंध पद कौन संबंध पद क्रियापद युदागेन वाक्य लियम सरल वाक्य दहा लियम क्रियापद योदा वाक्यम सर और क्या होते उदाहरण लेना टिंटिन हांड नागाय तमटे काप करने दिया पानी से की बेसी दूर दिया पाल पारवी बीमट वैटे येल पहलटा दे वाक्य दहाया क्लिया गान पुरुवान ना वोन्नो याला में पाड़म इगने गत्ता केला नेद सर्ट कियान पुरुवान ක්‍රියාපද යොදා වාක්‍ය 10ක් ලියුවොත් මේ පාඩම ඉගෙන ගන්න ගත්ත කියලා සර් ඔපුටි කියන්නේ සර් පුළුවන් තරම් ලියුවත් කමක් නැද්ද නෑ නෑ පුළුවන් තරම් ලියන්න එපා 10ක් ලියුවනම් ඇති හොඳේ 10ක් වෙනකන් ලියන්න හරි දැන් මේ 10ක්ම ලියන්න යන්න එපා අපි 5ක් විතර ලියමු අපිට වෙලා මදි නිසා ඉතුරු 5 අපි gedara වැඩක් විදියට කරන්න
මන් 10ක්ම ලිව්වා. හොඳයි පමොත්. සර් කල් ඉවරයි. ඔබයි. අකුරු ලස්සන ලියන්න ඕන හොඳද? චමිදු මට ලියපු වාක්‍ය කීපයක් කියවන්න බලන්න. ඔයා ලියපු වාක්‍ය කීපයක්. සමනලයා මල්පැණි බොත්ටි. ඔව් සමනලයා මල්පැණි බොත්ටි නෙමෙයි සමනලයා මල්පැණි බොයි බොයි. කුරුල්ලෝ ටීටි බීටි හඬ නගයි. ආ කුරුල්ලෝ කිව්වොත් පුතේ බහුවචන නිසා ටීටි බීටි හඬ නගති. මේ නගති. කුලංගමමයි. කුලංගමමයි. लेना टिंटिंग गाई अलेना टिंटिंग गाई रोसमाल पीपे आरोसमाल पीपे रोसमाल पीपे अरे ओके अरे ओ पौड़ी वैरेंडा पे ना मुकाद्दे नहीं दे यानिंग आवश्यक कराने तियानिंग आवश्यक कराने एक तामो यारा इतने होते नहीं गिने गिने नहें है नामुत एक हादार गाने वेलो देंग से पामोट आ अरे पामोट यान बलं सर साविरु ना पामोट के नाम पामोट के नाम आ पामोट के में सादे टिका पाडुई पबलू हारिद पबलू सर गगन सर कुचिले अरे पबलू कियान्ने හඳ පායයි හොඳයි පිපෙයි හරි හඳම ඉර බැසෙයයි අක්කා පාඩම් කරයි මල්ලි සෙල්ලම් කරයි හොඳයි පුතේ හොඳයි ඉබේ සිදුවන වාක්‍ය තුනක් හරි දැන් ඇති නේද ඒකේ ෆොටෝ එකක් මට එවන්න එතකොට මම අඩුපාඩු හදලා එවන්නම් හොඳද හරි මම මේ ඔතන යටින් ඔයාලා ඉඳ තියා ගන්න ඕන අර ඡේදය අලවන්න අර මම කියව ඡේදය නේද ඒක අලවන්න හෝ ලියන්න ලියන්නත් පුළුවන් හැබැයි පාට පැත්තකින් කොටු කරන්න ඕන ලිව්වොත් එහෙම ඒ ඡේදය එතන අලවන්න ඉඳ තියා ගන්න පිටුවක් හොඳේ පිටුවක් ඉඳ තියා ගන්න හරි මම අර මුලින්ම කියවපු ඡේදය මතකයිනේ ඔයාලට මම ඒක දානවා WhatsApp එකට දැන් අහන්නකො මෙන්න මේ මම වෙන ඡේදයක් පෙන්වන්නම් ඡේද දෙකක් පෙන්වන්නම්කො හරි අපි ඒක තුටක් කියවල බලමු හොඳේ හරි දැන් ওই වැඩේ නතර කරා මේ ඡේද දෙක තුනක් බලන්න ඔයාලා තුනක් කියලා මම ලොකු කරලා පෙන්නන්න මම පෙන්නේ දළු කොලකයි පිනුමක් ගසයි පෑන් දුරක් බොයාව ගස යට දුරක් බොයාව ගස යට නිදිවන් දෙන් අවදි වෙයි අවදි වෙයි පාව පෑන කැලයට ගියේ
තීරපු සුෂා මේ මේ පොත හරිම රසවත් පොත ඉතින් සතුටක් ගන්න මේ පොත හරිම රසවත් පොත තමයි අවසන් කරයි ඉතින් දුක් දැනේ පොත හරිම රසවත් පොත සේපතරම පිළිගනි මේ පොත හරිම රසවත් පොත කතාව කියවනවා නේද? හරි හරි. ආ දැන් අහගන්නකෝ. දැන් අහගන්න. දැන් මේ තේරුම් ගන්න කියන්නේ ආසරට. ඕ ඕ. ආ දැන් අහගන්නකෝ. හරි දැන් ඔයාලා තේරුම් දෙන්න කියෙව්වා. දැන් සර් කියලා දෙය අහගන්නකෝ. මේ ඡේදවල පුතේ ක්‍රියාපද අර ගණි අවසන් කරයි දැනෙයි නේද? ඒව ලියලා තියෙන ලිඛිත භාෂාවෙන්. ලිඛිත භාෂාව. ඒ කියන්නේ පොත්වල ලියන භාෂාව. නේද? ක්‍රියාපද ඔයාලා දැක්කා මේ කියා ගණි නේ. එහෙම නැත්නම් අර හාවා අවදි වෙයි පැන පැන යයි අන ලිඛිත භාෂාව. හරි මම මේ ඡේද දෙක ඔයාලට එව්වට පස්සේ ඔයාලා මොකද කරන්න ඕන? ක්‍රියාපදය වටේ රවුමක් අඳින්න ඕන පාට පැන්සල. තේරුණාද? රවුමක් අඳින්න ඕන. ඊට පස්සේ මම මේක එව්වට පස්සේ තමයි මේ වැඩේ කරන්නේ. හොඳේ මේ ලියල කරාටත් කමක් නැහැ. ඔව් ලියාගෙන කරත් කමක් නැහැ. එහෙම ලියාගෙන කරමු. එහෙම නැත්තම් මේ print අරගන්න පුළුවන්. මොකද ටිකක් වැඩිපුර තියෙනවා. හොඳද ක්‍රියාපද මේ ක්‍රියාපද අපිට ඒ වගේ කොළ කීපයක්ම තියෙනවා. කමන්න ලියන්න පුළුවන් නම් වෙලා තියෙනවා නම් ලියුවට කමක් නැහැ. හොඳේ. හරි. මම ඒක නැවත පෙන්නන්නම් ඔයාලට කරන විදිය. එහෙනම් අපි මේ ඒ සිංහල පාඩම මම නැවත තුට්ටක් පෙන්නන්නම් ඔයාලට කරන විදිය. දැන් මේ විදිහට ඔයාලා ඡේදය ලැබෙනවනේ නේද? ඡේදය ලැබුණාම ඔයාලා මොකද කරන්නේ? ක්‍රියාපදයේ වටා ක්‍රියාපදයන් රවුමක් අඳින්න. මෙතන තියෙන මේ යයි ක්‍රියාපදයේ යටින් රවුමක් අඳින්න. කයි අයි කරයි අයි අසයි බොයි රවුමක් අඳින්න. ආන්නේ වගේ මෙතන පොතක් ක්‍රියාපදයක්ද? සරලට පාට දෙකකින් රවුම් කරන්න ඕනද? පාට දෙකකින් රවුම් කරමු. හරි. ඒ විදිහට පාට දෙකකින් රවුම් කරන්න. හොඳේ. හැබැයි මේ මතක තියාගන්න මේ ඡේදයේ විතරක් නෙවෙයි. තවත් ඡේද තියෙනවා. ඒවත් ක්‍රියාපද කොහෙලා රවුම් කරන්න ඕන. පැහැදිලිද? හොඳයි. දැන් අහගෙන ඉන්න පුතේ. අහගෙන කතා කරන්න නේතුව. මම තවත් ඡේද කීපයක් එවන ඔයාලට. ඒවත් ක්‍රියාපදය රවුම් කරලා ඒ ක්‍රියාපද ටික රවුම් කරන ලද ක්‍රියාපද ටික යටින් ලියන්න. හොඳද? රවුම් කරන ලද ක්‍රියාපද ටික යටින් ලියන්න. පැහැදිලිද? ලස්සන අකුරෙන් ලියන්න ඕනේ.
ඒ විදිහට ඒ ඡේද ටිකම එහෙම කරන්න. හරි ඊට පස්සේ අපිට ඊළඟ සතියේ සිංහල පාඩමේදී වැඩේ ටිකක් ලේසි වෙනවා මොකද ඔයාලා මේ වැඩේ කරලානේ. එහෙම කරමු එහෙනම්. අද වෙන සිංහල පාඩම එතනින් අවසන්. හරි මම මේ ටික දැන් තව සුළු මොහොතකින් දාන්නම්.